సంగరత్నే నవదహసేక్ సి అసో కోటి పణ లక్ష సతిస్ దహసక్ సంగర ఎత్తా ఓ ప్రాతిమోక్ష సంగర శీలేన్ హా మార్గ సమయ దృష్టేంద ఓ నూన్ హా సమాన ఓ తథాగతయన్ వహన్సేగే శ్రావక ఓ శారిపుత్ర మౌద్గల్యాన ఆనంద రాహులాది పుగ్గల సమూహ ఆర్య సంగరత్నే పుగ్గలయన్ అట దినకు ఎతి బెవిన్ నియట అష్టాయ పుగ్గల మహా సంగరత్నే ఇకేను లెబే ඒ සංගරත්නයට අයත් ආරය පුද්ගලයෝ අට දෙන නම්. සෝවාන් මාර්ගස්ථ පුද්ගලය අය, සෝවාන් පලස්ථ පුද්ගලය අය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලය අය, සකෘදාගාමි පලස්ථ පුද්ගලය අය. අනාගාමි මාර්ගස්ථ පුද්ගලය අය, අනාගාමි පලස්ථ පුද්ගලය අය, අරහත් මාර්ගස්ථ පුද්ගලය අය, අරහත් පලස්ථ පුද්ගලය අය යනමුන්ද. ආර්ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය යන සංයෝජන තුන නැත්තේය. ඔහුට කාමරාගාදී අවශේෂ සංයෝජන ඇතද, ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොවසියුම් ලෙසිනි. ස්වල්ප වශයෙනි, එබැවින් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතුවන තරම් ඖදාරික පාපයන් නොකරන්නාහ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේදීම රහත් නොවී සසර උපදිතත් උපදින්නේ සුගති භවයෙහි සත්වරක් පමණකි. සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්වයෙහි සිට නැවත ත්‍රිලක්ෂණ භාවනාවෙහි යෙදෙනුහු සකෘදාගාමි මාර්ගඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනි කුට සකෘදාගාමි ඵලයට පැමිණෙන්නාහ. සකෘදාගාමි ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවතද විදර්ශනා කරනසේ අනාගාමි මාර්ගය ලබා කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය නිර්වශේෂයෙන් ප්‍රහාරණය කොට අනාගාමි ඵලයට පැමිණෙන සේක. අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුහු අරහත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණෙන සේක. ඉන්පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක. ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආර්ය පුද්ගලයන් ඇතද ඔහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියුන් නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවෙති. මෙකල විසින පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්යයන් නොවන නමුත් නවදහසෙක්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇතා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්ය ශීලස්කන්ධයෙන් යුක්තව ආර්යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියුද උපසම්පදාව පිහිටිය හැකිසේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නොලබා උපසම්පන්නයන් සැටියට පෙනී සිටින්නෝද සංඝරත්නයට ඇතුළත් නොවෙති.